මම ආකාශනයේ අඩුවේක ඉඳන් වැඩියක වෙනකම් කියාගෙන යන්න. පිරිමියෙකුගේ වත්කම් හෝ පෙනුම හැරෙනකොට කෙල්ල ආකාශනන කරුණු හතරෙන් පළවෙනිද ආයි කන්ටැක්ට්. එයාගේ හිතේ කැමැත්තක් තියෙන කෙල්ල එක ආයි කන්ටැක්ට් වුණොත් වා මොකද කරන්නේ? ගොඩක් අය කරන්නේ ඉක්මෙන් අහක බලා ගන්න එක. මෙහෙම කරාම එයාට ඔයා ගැන ඇති වෙන්නේ දුර්වල හැඟීම. මොකද ඔයා වගේම කී දෙනෙක් එයා එක්ක ආයි කන්ටැක්ට් කරන අයද? ඉතින් ඔයා ගැන විශේෂයෙන් එයාට හිතෙන්නේ විදිහන්නේ. ඒක හින්දා ඊළඟ පාර ආයි කන්ටැක්ට් වුණාම එයා අහක බලා ගන්නකම ඔයා ආයි කන්ටැක්ට් එක තියාගන්න. ඔයා වාසනාවන්තය නම් සමහර විට ඔයාලගේ ආයි කන්ටැක්ට් එක නිකම් ෆිල්ම් එක වගේ ගොඩක් වෙලා තියෙයි. මේක වැරදිද තේරුම් ගන්න එපා. මම කියන්නේ හැමතිස්සෙම මේ කණ්ඩු වගේ බලාගෙන ඉන්න එක නෙමෙයි. අහම්බෙන් ආයි කන්ටැක්ට් වෙද්දි ඒක දිගටම තියාගන්න එකෙන් ඔයාට ඒ කෙල්ල ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා කියලා ඒ කෙල්ලට තේරෙනවා. දෙවෙනි පොයින්ට් එක. ඔයාගේ කන්ෆිඩන්ස් එක. YouTube කෙනෙක් ඉන්නවා ජන්කි සෑම් කියලා. ඔයාට පේනවා මෙයා මහලුකු ලස්සන පොරක් නෙමෙයි. මෙයා එක වීඩියෝ එකක කෙල්ල 100 දෙනෙක්ගෙන් යාළු වෙන්න ආන. ඒකෙදි මේ කොල්ලා කොලෙජ් එකකට ගිහිල්ලා දකින දකින කෙල්ලන්ගෙන් යාළු වෙන්න ආන. කෙලින්ම ෆේස් ටු ෆේස් මෙහෙම කරන්න කොච්චර කන්ෆිඩන්ස් එකක් තියෙන ඕනද කියලා ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න. මේකෙදි ගොඩක් අය එක එක හේතු නිසා බෑ කියනවා. සමහර අයට බොයිස් ෆ්‍රෙන්ඩ්ලා ඉන්නවා. සමහර අය ලෙස්බියන්. මේ වගේ හේතු තිබ්බ අය අයින් කරලා ඉතුරු අය අරන් බැලුවොත් ඔයාලා කෙල්ලෝ කී දෙනෙක් කැමතිද කියලාද හිතන්නේ? ඇත්තටම කිව්වොත් 50%කට වඩා කෙල්ලෝ මෙයාට හා කියන. ඇයි ඒ හා කියන්නේ? මෙතනදී ඔයාලට පේනවා ඇති මේ කොල්ලා සල්ලිකාරෙද්ද නැද්ද කියන එක මේ කෙල්ලෝ දන්නේ. මහලොකු පෙනුමකුත් නැහැ. තිබ්බ ලොකුමසා කැපී පෙනෙන එකම දේ තමයි මේ කොල්ලා කන්ෆිඩන්ස් එක. ඒක හින්දා කන්ෆිඩන්ස් එක පොඩ පොඩ හදාගන්න. කන්ෆිඩන්ස් කියන්නේ කාටත් උපතින්ම එන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ඕන කෙනෙක්ට හදාගන්න පුළුවන් දෙයක්. මට පෞද්ගලික කන්ෆිඩන්ස් එක හදාගන්න පුළුවන් උනේ වර්කවුට් කරන එක. ඇඟ හොඳ ෂේප් එකට හැදුනට පස්සේ වාට ඔයා ගැන පොඩි අභිමානයක් ඇති. ඒක හින්දා ඔයා කන්ෆිඩන්ස් එක වාට ලේසියෙන් හදාගන්න පුළුවන්. තුන්වෙනි පොයින්ට් එක කරුණාව. කරුණාව ඕනෑම සම්බන්ධතාවය දිගු ගමනක් අරගෙන යන්න පුළුවන් දෙයක්. ගැහැණු ළමයි අනිත් අය ගැන කල්පනාකාරී සැලකිලිමත් සහ අනුකම්පා කරන පිරි ළමයි ගැන වැඩි අවධානයක් පෙන්වනවා. මතක තියාගන්න කරුණාව පුද්ගලයෙකුගේ චරිතය පෙන්වුම් කරන අතර කෙල්ලොද ඒ වගේ කොල්ලෝ දැන අඳුරගන්න ගොඩක් කැමති. ඒකින්ද මතක තියාගන්න කරුණාවන්ත හදවතක් වීමද පෙලක් කියලාට කොල්ලන්ට අමුතුම ලක් එකක් වෙන්න ඉඩ තියෙනවා. තුන්වෙනි පොයින්ට් එක ඔයාගේ හාස්‍යමය දක්ෂතාවය. හිනාව හාස්‍ය කියන්නේ කෙල්ලෝ රිලේෂන්ෂිප් එකක වැඩිම බලාපොරොත්තු වෙන දෙයක්. එහෙම නැතිව රිලේෂන්ෂිප් එක මාර විදිහට බෝරින් වෙනවා. එහෙම කියලා හැමතිස්සෙම ජෝක කෙනෙක් වගේ කටේ හිනස් හිනස් ඉඳලා හරියන්නේ. ඔයාලගේ සෙට් එකේ ඉඳලා ඇති හැමතිස්සෙම විහිළු කරන ඩයල් එක. කවුද කිඳ මන්ද කියලා දාලා නැහැ. ඌ හැම වෙලාවෙම ඉන්නේ විහිළුවේ. මේ වගේ අයගේ විශේෂයක් තමයි මෙයාලා එක්ක කෙල්ලෝ ගොඩක් යාළුයි. ඕන කෙල්ලෙක් බය නැතුව කතා කරන්නේ මේ වගේ උන් එක්ක. මේ විහිළුකාරයෝ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කෙල්ලෝ ඉක්මනට ෆ්‍රෙන්ඩ් සෝන් එකට එනවා. සිංහලෙන් කිව්වොත් තදම යාළු වෙනවා. යාළුකම නිහාට යන්න මාර අමාරු වෙනවා. ඒකෙන් හින්දා විහිළුකරන එක නවත්තලා ඕන තැන්වල සීරියස් වෙන්න. මේ කරුණු අරුණම සල්ලි පෙනුම කියන දේවල් ඔයාලගේ රිලේෂන්ෂිප් එක ඒ ආයු කාලේ තීරණය කරනවා. හැබැයි රිලේෂන්ෂිප් එක පටන් ගන්න අර කිව්ව මුල් කරුණු හතර වැදගත් වෙනවා. මම හිතනවා මේවා ඔයාලගේ ජීවිතයට එකතු කරන ඔයාලගේ ජීවන සහකාරිය හොයාගන්න පුළුවන් ඒ කියලා. ඒ වගේ මතක් කරන ඔයාලා අපේ චැනල් එකට අලුත් එකතු වෙන කියන පල්ලෙ තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක එකතු ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. Thank you.